අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත කැබිනට් කුට්ටම අනන්න ළඟයිද අමාත්‍යංශ 10ක විශේෂපතයන් සහ ආයතන වෙනස් කරමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් බැසිල්ගේ 10ක් අගමැතිට විමල්ටත් එකක් දිගටම කල්යන ඡන්ද මෛත්‍රී ගැන ෆයිල් 7ක් රවි ළඟ අලුත් සිලින්ඩර් ඇතුලේ පරණ ගෑස්ද නාවල පිටියෙන් ඔමික්‍රෝන ආසාදිතෙක් රෝගියා ඉන්දියන් ජාතිකයෙක් ශ්‍රී ලාංකික බිරිඳටත් කොවිඩ් කොළඹ වරාය තවදුරටත් පුළුල් වෙයි නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් හෙටින් නැරඹෙයි ආදිනල් හිමිගේ චෝදනා පොලිසිය ප්‍රතික්ෂේප කරයි महाजन बैंक चीन असाधु लेखने वैटुनु लंकाव साजिद गे अनावरण लोव प्रथम वरट अमेरिका विसिन जान मेलेस वैडि दिवनुकल सूकरेकुगे हदवतक मिनिसे कुट बाद्द कराई दैन देशिय पुआ අපේ රටේ මැතිවරණ දිගින් දිගටම කල් යනවා. එවන් පසුබිමක පළාත් පාලන ආයතන සභිකයන්ගේ දූර කාලයේ දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතායි. අපේ රටේ මැතිවරණ નિયમિત කාලවකවාන වලට පවත්වන්නේ නැති බවට පැවති රජයන් වලට මෙන්ම වත්මන් රජයටද දිගින් දිගටම චෝදනා එල්ලවනවා. අතුරුදන් වූ පළාත් සභා මැතිවරණයේ සම්බන්ධයෙන්ද පසුගිය දිනවල කතා බහ කළද එය පසුව යලිත් අමතකව ගිය මාතෘකාවක් බවට පත් වුණා. පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් මාතෘකාව යලි කරලියට පැමිණියේ 2021 වසරේ ජූලි මාස 25 වනදායි. ඒ එදින සිට දින 10ක් තුල ඕනෑම අවස්ථාවක පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීමට විශේෂ බාර අමාත්‍යවරයාට බලතල හිමිවීමත් සමගයි එදින සිට පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කටයුතු කරන්නේ නම් ඒ සඳහා විශේෂ බාර අමාත්‍යවරයාට බලතල හිමි වැත්තේ වසරක් ඉක්මවන තුරු පමණයි. ඒ අනුව මෙම වසරේ පෙබරවාරි මාස 10 වනදා පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ නැත්නම් එය 2023 වසරේ පෙබරවාරි මාස 10 වනදා දක්වා කල් දැමිය හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. අවසන් වරට මෙරට පළාත් පාලන මැතිවරණය පැවැත්ුණේ 2018 වසරේ පෙබරවාරි මාස 10 වනදායි. මේ අතර පළාත් පාලන ආයතනවල සභිකීන්ගේ නිල කාලය සංශෝධනය කරමින් ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය යටතේ පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත පළාත් සභා ඡන්ද විමසීම් පනත ක්‍රියාත්මක කිරීම රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය යටතේ පත් කර ඇති පසුබිමකයි එලෙස ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්තේ. මෙම නව සංශෝධිත ගැසට් පත්‍රය නිකුත් කළේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතායි. අදාළ ගැසට් නිවේදනයට අනුව එම සභිකීන්ගේ නිල කාලය 2023 වසරේ මාර්තු මාස 19 වනදා දක්වා සංශෝධිත ගැසට් පත්‍රයට අනුව දීර්ඝ වනු ඇති. මේ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා. මැතිවරණය පිළිබඳව මම කලින් සඳහන් කර ආකාරයට වසරකින් කාලය දීර්ඝ කළා තිබෙන එක පැත්තකින් මේ රටේ යහපත් වාතාවරණයක් නොමැති වීම සෞඛ්‍ය පැත්තෙන් අනිත් පැත්තෙන් අපි සඳහන් කළ ආකාරයට අදාළ පළාත් පාලන ආයතනවල කාලය වසර දෙකක් ගත වුණේ පසුගිය රජයේ පැවති සමයේ නිසා ඔවුන්ට ප්‍රමාණවත් වැඩ කටයුතු කිරීමට අවස්ථාව සැලසුනේ නැහැ. ඒ නිසා ඔවුන්ට සාධාරණ කාලයක් ලබා දීම යහපත් කියන සිතුවිල්ල අපි සෑම කෙනෙකුටම තිබෙනවා. ඒ කරුණු දෙක මුල් කරගෙන තමයි වසරක කාලයක් මේ දීර්ඝ කිරීම ලබා දීලා තියෙන්නේ. පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඔබ දන්නවා ඒක අපේ රජයේ කාලේ ආරම්භ වෙච්ච එකක් නෙවෙයි. පනත සංශෝධනය කරන්නට කටයුතු ආරම්භ කළා පසුගිය රජයේ සමයේදී. එම පනත සංශෝධනය කිරීමකින් තොරව නැවත වර්තමානයේදී පළාත් සභා ඡන්දය පැවැත්වීම අපහසුතාවයක් තිබෙනවා. හැබැයි රජයේ පිළිබඳවත් අවධානය යොමු කළා. මේ වසර තුලදී එම ඡන්දය පැවැත්වීමට අවශ්‍ය විධිවිධාන සකස් කිරීමට කටයුතු කරනවා. මේ මැතිවරණයේ කල් දෙමීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. මැතිවරණයක් කරන්න මිනිසු ගාවට යන්න බැරි වෙච්ච ආණ්ඩු බය වෙච්ච ආණ්ඩු දැන් මොකද කරලා තියෙන්නේ? තමන්ගේ ජනමතය විමසන වෙනුවට තමන්ට තියෙන නීතියෙන් ලැබිච්ච අවසරයක් පාවිච්චි කරලා පළාත් පාලන මැතිවරණේ වසරකට ගල් දාලා තියෙනවා. ජනතාවගෙන් එන විරෝධයට මුණ දී ගන්න බැරි වීම තමයි මේකට හේතුව. ආණ්ඩුව ෆේල් නැත්තම් මේ සමස්ත ඇමතුරු දක්ෂයි නං දැන් තියලා බලන්නකෝ පළාත් පාලන ඡන්ද දේශපාලනික ඡන්දයකට එන්න බය නං ඒ ඡන්දය තියලා පරාජය වෙන බය නං පැහැදිලිව කියන්න ලැජ්ජ නැතුව. අවුරුදු පහකට බලය දීලා තිනේ අවුරුදු පහකට බලය අරගෙන වරායවල
අවුරුදු 50කට විකුණන්නයි විදුලි බලාගාර අවුරුදු 99කට විකුණන්නයි ඒව කරන්න ඉඩ දෙන්න බෑ සර් මේකට එරෙහි පුළුල් මහජන බලයක් මහජන මතයක් ගොඩනැගිය යුතුයි තව අවුරුදු 3ක් අපිට බලය දීලා තියෙනවා අපි මේක දාලා යන්න ආපු ආණ්ඩුවක් නැමේ කවුරු පිළිරුම් ගැහුවත් ජනතාව ලබා දීලා තියෙන අවුරුදු 5කට ඒ වර්ෂ 5 තුලදී අපි සංවර්ධිත රටක් බවට පත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා රාජ්‍ය සභාව කල් දාලා නීත්‍යානුකූලව කොට අපි රාජපක්ෂ මහත්තයා පෙන්නලා තියෙනවා අපිට දැන් ජනතාව ඉස්සරහට යන්න බෑ කියලා මේ ප්‍රාදේශ සභා මැතිවරණ ඉදිරිපත් වුණොත් ආණ්ඩුවේ ආයතන වලින් මං හිතන්නේ 10%ක්වත් ඒගොල්ලන්ට ජයග්‍රහණය කරන්න බැරි බව ඒගොල්ලන්ගේ සමීක්ෂණ වාර්තාවල තියෙනවා. ඒ නිසා ඒකට බයයි තමයි මේ මැතිවරණේ කල් දැම්මේ. අමාත්‍යංශ 10ක විශේෂපතයන් හා කාර්යයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නව කැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම සංශෝධනයට අනුව ලොහාන් රත්පත්තේ මහතා මීට පෙර නියෝජනය කළ රාජ්‍ය අමාත්‍යංශය අහෝසි කර තිබීම විශේෂත්වයක්. අග්‍රාමාත්‍යවරයාගේ බලය තවදුරටත් පුරුල් කරමින් මුදල් අමාත්‍යංශයේ සතු ආයතන 10ක් අග්‍රාමාත්‍යවරයා වෙත පවරා තිබෙනවා. විමල් වීරවංශ මහතා සතු අමාත්‍යංශයට තවත් එක් ආයතනයක් එක් කර තිබීම තවත් විශේෂත්වයක්. එම අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ යටතට බෞද්ධ පුනරුදාර මුදල සහ රාජ්‍ය සේවා අන්‍යෝන්‍ය අර්ථසාධක සංගමය එක් කර තිබෙනවා. එමෙන්ම බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ යටතට බුද්ධ ශාසන අරමුදල, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ මහා බාරකාර දෙපාර්තමේන්තුව එක් කර ඇති බව එම ගැසට් නිවේදනයේ සඳහන් වනවා. එමෙන්ම මෙතෙක් මුදල් අමාත්‍යංශය යටතේ පැවති ආයතන 10ක් අගමැතිවරයා යටතේ පවතින ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් අමාත්‍යංශයේ යටතට පත් කර තිබෙනවා. මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව, තරුණ වර්ධකරුවන්ගේ විශෝධන පුහුණු පාසල සහ පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාලය මින් ඉදිරියට අධිකරණ අමාත්‍යංශයේ යටතේ ක්‍රියාත්මක වන බව එම අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා කටයුතු කළ බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යංශය එම ගැසට් නිවේදනයෙන් ඉවත් කර තිබෙනවා. ඒ අනුව එහි කාර්යයන් සහ ක්‍රියා පටිපාටි සියල්ල අලි සබ්‍රිය අමාත්‍යවරයාගේ අධිකරණ අමාත්‍යංශයේ යටතට පත් කර තිබෙනවා. මේ අතර අමාත්‍ය විමල් වීරමංශ මහතා අමාත්‍ය දුහුරේ දරණ කර්මාන්ත අමාත්‍යංශයේ යටතට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය පත් කර තිබෙනවා. එමෙන්ම සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා යටතේ පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ යටතේ ක්‍රියාත්මක වූ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යංශයේ යටතට පවරා තිබෙනවා. මේ අතර ඩීවී චානක රාජ්‍ය අමාත්‍යවරයාගේ යටතට ආයෝජන මණ්ඩලයේ කටයුතු අධීක්ෂණය කිරීම, ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධනය කිරීම එම ගැසට් නිවේදනයෙන් සිදු කර තිබෙනවා. එමෙන්ම පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ යටතේ පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත, පළාත් සභා ඡන්ද විමසීම් පනත ක්‍රියාත්මක කිරීම රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ යටතට මෙම ගැසට් නිවේදනයෙන් පත් කර තිබෙනවා. ඇත්තටම කාබනික පොහොර පිළිබඳ ගැටලුව යලි කරලියට ඇවිත් ලෝකයේ කොහෙන් කාබනික ගෙන්නුවත් එය අපේ රටේ කෘෂි කර්මාන්තයට බරපතල තර්ජනයක්. ඒ අහිතකර ශුද්‍ර ජීවීන් එන්න පුළුවන් නිසායි. චීන පොහොර නැවෙන් වෙන්න ගිය විනාශය නතර වුණේ 99. නමුත් දැන් රාජ්‍ය ඇමති ශෂේන රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයත් එක්ක ඒ චීන පොහොර නැවේ අවධානම යලි මතුවෙලා. ලෝකේ දියුණු රටවල් වලට කාබනික පොහොර ආනයනය කරනවා. හැබැයි මේ අපේ රටට එවන්න හදන චීන කාබනික පොහොර වගේ නෙවෙයි. චීනයේ ෂින්ඩාවෝ සමාගම ලෝකේ දියුණු රටවලටත් කාබනික පොහොර යවනවා කියලා. චීන පොහොර වලට කැමති අය පුන පුනා කියනවා. අපට ආපු චීන පොහොර නැවේ අහිතකර ශුද්‍ර ජීවීන් අඩංගු බවට සහතික කළේ අපේ ශාක නිරෝධායන අංශයයි. එහි සිටින වෘත්තිකයින් තම කාර්ය අකුරටම ඉටු කළ බව සත්‍යක්. නමුත් රාජ්‍ය ඇමති ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා ඊයේ පැවසුවේ අපේ රටේදී චීන පොහොර හොඳ නැහැ කිව්වට සිංගප්පූරුවෙන් පොහොර හොඳයි කියලා සාතික කළා කියලයි. අතම කතාව අපි මෙහෙන් අපි යවපු නැව දිනවනේ. ඒක හොඳටම සුදුසුයි කියලා සිංගප්පූරුවේදී ඔප්පුණා. ප්‍රශ්න ගොඩක් තියෙනවා මේක ඇතුලේ. අපි නොදකින්න ඔබතුමාලත් ඒක දැනදැනම හොයන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. රාජ්‍ය ඇමතිවරයාගේ මේ ප්‍රකාශය ඉතා බරපතලයි. ඒ කියන්නේ අහිතකර ශුද්‍ර ජීවීන් නැති පොහොර වලට වැරදි සහතිකය දුන්නේ කවුද? ඒ කියන්නේ අපේ රටේ විද්‍යාඥයින්ගේ වාර්තා වැරදිද? එහෙමනම් ඇයි චීන පොහොර නැව හරවල යව්වේ? අනාගතයේ අපේ රටට ගේන කාබනික පොහොර සිංගප්පූරු සහතිකය යටතේ ගේන්න හදනවද? එහෙමනම් අපට ශාක නිරෝධායන අංශයක් අවශ්‍ය නැහැ. මම බොහොම වගකීමෙන් කියනවා හිටපු කෘෂිකර්ම ඇමතිවරයාට අපේ සත්ව නිරෝධායන
ඒ සම්බන්ධව ඉන්න නිලධාරීන්ගේ සහතිකය ගැන අපි 100ට 200ක් වග කියනවා. අපි දන්නවා මේ කස කැවෙන්නේ නැවත වතාවක් ඒ අසූචි නැව මේ රටට ඊළඟ යල් කන්නට කලින් ගොඩ බාන්න තමයි මේ ඇමැති ඇමතිතුරුන්ගේ කල්පනාව තියෙන්නේ. ඒකට අපි සම්පූර්ණ විරුද්ධයි. එහෙම ගියොත් නැවත වතාවක් අපි අධිකරණයට යන්න අපේ නිලධාරින් එක්ක එකතු වෙලා කටයුතු කරන මාර්තු වන විට ෂින්ඩාව පොහොර ආයේ එනවා කියන එක සත්‍යක්. මේ නැව මාර්තු අප්‍රේල් වගේ ආවොත් මාර්මෙන් බිරුංකරණයේ අධිකාරණ ක්‍රියාමාර්ගය හැටියට ගිවිසුම් ගත කරලා තිබුණේ මෙට්‍රික් ටොන් 90000කට අප්‍රේල් එකම තමයි ඊගාව කන්නේ පටන් ගන්න. ඒ වෙලාව වෙනකොට පොහොර මෙහි ඇවිල්ලා තියෙනවා. චීනයේ කොතරම් බලවත්ද කියලා කියනවනම් චීන පොහොර නැවට නයවර ලිපි නිකුත් කළ අපේ රටේ ප්‍රධාන පෙළේ බැංකුවක් වූ මහජන බැංකුව අසාධු ලේඛන ගත කළා. අධිකරණයෙන් එළඹි එකඟතාවයෙන් පසු මහජන බැංකුව අසාධු ලේඛනයෙන් ඉවත් කරන්න අද චීනය කටයුතු කරලා තිබෙනවා. හරි පොර ආවේ නැත්නම් අනාගතේ අපේ පස අපේ ශාක අපේ සංවේදී කලප චීන අහිතකර ශුද්‍ර ජීවීන්ගේ තෝතැන්නක් වනු ඇති. පරණ ගෑස් නම් පිපිරුවේ සංයුතිය වෙනස් කළ නිසා බව අප දන්නවා. නියම සංයුතියට ඇති ගෑස් සිලින්ඩරයකුත් දැන් අද පුපුරා ගොස් තිබෙනවා. ඇත්තටම සිලින්ඩරයේ එළියේ ප්‍රමිතිය සටහන් වුණාට ඇතුලේ තිබුණේ පරණ ගෑස්මද? ගෑස් සමාගම් වැඩි ධාරිතාවයකින් යුතුව වෙළඳපළට ගෑස් නිකුත් කරමින් සිටිනවා. මේ විදිහට වෙළඳපළට නිකුත් වෙන්නේ ප්‍රමිතිගත ගෑස්ද කියන එක ජනතාවට ප්‍රශ්නයක්. ඒ තවදුරටත් ගෑස් ආශ්‍රිත පිපිරීම් අඩු වැඩි වශයෙන් වාර්තා වීම හේතු වෙනුයි. අදත් බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් ගෑස් ආශ්‍රිත පිපිරීම් කිහිපයක්ම වාර්තා වුණා. පිපිරීමට හේතු වූ ගෑස් සිලින්ඩරය සතියකට පෙර වෙළඳපළෙන් මිලදීගත් බවයි නිවැසියන් පවසන්නේ. පිපිරීමට හේතු වූ ගෑස් සිලින්ඩරය සති දෙකකට පෙර වෙළඳපළෙන් මිලදීගත් බවයි නිවසියන් පවසන්නේ. නව සංවිධිය සටහන් කළ ගෑස් සිලින්ඩරය කාන්දු වීමේ පුවතක් බණ්ඩාරගම ප්‍රදේශයෙන් වාර්තා වුණා. සිලින්ඩරේ මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන කියපු නිසා අපි ගත්තා. ඒ ජීවිතයක් විනාශ වුණත් මේකට වගකීමක් ගන්න කෙනෙක් නැහැ. ඉතින් මේ පාඩුව අපි විඳ ගන්න වෙනවා. අලුත් ගෑස් සිලින්ඩරත් දැන් පුපුරනවා. සියත ප්‍රවෘත්ති අප දිගින් දිගටම අවධාරණය කරන්නේ තවත් පාරිභෝගික ජනතාව පීඩාවට පත් කරන්නේ නැතුව වැරදි කරුවන්ට හැකි ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කළ යුතුමයි කියලා. වෙනතට කුකුලත් අතින්නරන් උදේම ගෑස් පොලිමට ආපු පාරිභෝගිකයින්ගේ යම් අඩුවීමක් අද හැටන් සහ ගාල්ල ප්‍රදේශවලින් අපට වාර්තා වුණා. ගෑස් රැගෙන ගාල්ලට පැමිණි ලොරි රථයට අද පාරිභෝගිකයන් එනකන් බලන් ඉන්න සිදු වුණා. කොළඹ නගරයේද ඇතැම් ප්‍රදේශවල ගෑස් මිලදී ගැනීමට ජනතාව තුළ වැඩි උනන්දුවක් අද දක්නට ලැබුණේ නැහැ. ඒ ගේන කට්ටිය ඉන්නවානේ. ඒලා පෝලිමෙන්ද බෑනේ. ඒගොල්ලෝ වෙලා කියන අපිට ඇවිල්ලා පුළුවන් නම් පෝලිමෙන්දලා අපිට අරන් දෙන්න ඔයගොල්ලෝ 500ක් දෙන්නම් කියලා. ඒ වෙලාවට කට්ටිය එනවා කට්ටි බාර දීලා තින එයාලා දෙන්න බෑනේ රේට. අපි එනස අපිට දීලා යනවා. ඒ වගේ මේක අපි එළිවෙනක පර්සන් කෝල් දෙනවා. අපිට තේබොන්න කියා කර දීලා යනවා. ගෑස් පෝලිම් අඩු උනත් සුපුරුදු පරිදි අදත් භූමි තෙල් පෝලිම් දක්නට ලැබුණා. ලිප පත්තු කරන්න බෑ. මෙතන පෙරිලා ගියා නම් ගෙදර පිපිරෙනවා. අපි හිතුවේ මෙයා හොඳට කරයි කියලා බලනකොට කොහෙද අනේ වන්දන්නේ. හැමදාම කනවා පරිප්පුව. මෙලෝ රහක් නැති ආණ්ඩුවක් මේකනේ. මේ අතර ගාල්ල හිනිතුම ප්‍රදේශයේ සමගි ජන බලවේග පන්දම් විරෝධතාවයක් පැවැත්තුණා. එහිදී දර ලිපක් දෝලාවෙන් රැගෙන ගියේ මේ ආකාරයෙන්. පුපුරන්නේ නැති. ගෑස් දියව්. දියව් දියව්. ගෑස් දියව්. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු හෙට දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද ප්‍රකාශ කළා. ඒ අනුව එම ඉදිකිරීම් වලින් පසු කොළඹ වරාය ලොව හොඳම වරාය පහ අතරට ගෙන ඒමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පැමිණීමෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ වැඩ හෙට දවසේ ආරම්භ වෙනවා. මේ පර්යන්තයේ මුළු දිගින් මීටර් 1320ක් බවට පත් වෙනවා. ඒ වගේම මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර් 75ක් කියන භූමි ප්‍රමාණයක තමයි මේ මුළු පර්යන්තයේම පිහිටීම සිදු වෙන්නේ. ඒ වගේම මේ පර්යන්තයේ වැඩ
නිමවෙනවා අපි 20/24 හත්වෙනි මාසේ 4 වෙනිදා වෙනවා. අවසන් වශයෙන් 20/24 හත්වෙනි මාසේ 4 වෙනිදා වෙනකොට දොඹකර 12ක් STS ඒ වගේම ARMG දොඹකර 40කින් යුක්ත අංග සම්පූර්ණ පර්යන්තයක් බවට මේ පර්යන්තය මේ රටේ ආර්ථිකයට ශක්තියක් වෙන පර්යන්තයක් බවට පත් වෙනවා. මේ ලෝකයේ ප්‍රබලම වරායක් බවට පළවෙනි පරායවල් පහ අතරට එන්න පුළුවන් වරායක් බවට කොළඹ වරාය පත් කරන ගමන් මාර්ගයේ මේ ආරම්භය තමයි අපි සලිටුවන් කරන්නේ. යහපාලට ආණ්ඩුවේ ඇතැම් පුද්ගලින් තමන්ට රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට ඉඩ ලබා දුන්නේ නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. යහපාල රජයේ හිටපු පැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් අද ඊට පිළිතුරු ලබා දුන්නා. යහපාලන ආණ්ඩුව විනාශ කළේ හිටපු ජනාධිපතිවරයා බවටයි ඔවුන් චෝදනා කළේ. මගේ පාලන කාලය තුල 2015 මම බොහොම පවිත්‍ර චේතනාවෙන් රාජපක්ෂ මහතුරුන්ගේ ආණ්ඩුවෙන් එළියට ආවේ රට ගොඩ ගන්න. නමුත් මගේ අනිත් පාර්ශවයේ ඒ සඳහා ඉඩ දුන්නේ නැහැ. ඒගොල්ලෝ වෙනම ආණ්ඩුවක් හැදුවා ආණ්ඩුව ඇතුලේ. ඒක නිසා අපි බලාපොරොත්තු දේවල් ඉෂ්ට කරන්න බැරි වුණා. නමුත් අපි බොහෝ වැඩ කොටසක් කළා. යහපාලන ආණ්ඩුවට පොහොට්ටුවේ මහතුරු වෙන්නට මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. යහපාලන ආණ්ඩුව විශාල වැඩ කොටසක් කරපු ආණ්ඩුවක් මේ රටේ. මගේ ආණ්ඩු කාලේ කවදාවත් අමාත්‍යංශ ලේකම්ල තනතුරු දරපු අය ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න බෑ. අපේ බොහෝ කැපීම් කරලා අපේ අවස්ථා නැති කරගෙන අපි ජනාධිපතිවරයෙක් පත් කරගත්තාම ඊට පස්සේ ඒ ජනාධිපතිවරයා නිර්පාක්ෂිකයෙක් වෙනවා කියලා ආවට පස්සේ ආපහු පක්ෂ දේශපාලනේ පටන් ගන්න ඒ වෙනත් ගමනක් යනකොට ඒ ගැටලු හැමෝටම ඇති වෙන තත්ත්වය. අද ආණ්ඩුවේ අප්‍රසාදය හමුවේ විකල්පයේ විදිහට මෛත්‍රීපාල සිරිසේන තෝරගනී කියන මහා විශාල මනෝභාවයක ඉන්න මෛත්‍රීපාල සිරිසේනට කියනවා අමුඩේ ඇඳගෙන ආපහු පොළොන්නරුවේ දිව්වත් මේ රටේ අහිංසක ජනතාව රවට්ටන්න බෑ. යහපාල ආණ්ඩුව අසාර්ථක කරේ වෙන කවුරුත් දෙමේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා යහපාල ගමනේ ජනවරම කාලකන්‍ය විදිහට පාවා දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නැවත ගෝඨාභයලා බැසිල්ලා මහින්ද රාජපක්ෂලා බලයට ඇවිල්ලා රට විනාශ කිරීමේ ප්‍රධාන හවුල්කාරයා චූදිතයා වෙන්න ඕනේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. අපි මේ 2015 දී එතුමාගේ හැසිරීමත් වර්තමානයේ එතුමාගේ ක්‍රියාකලාපයත් අරගෙන බැලුවම අපට පැහැදිලි වෙන්නේ එක්ක මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා විදෙස් ඔත්තු සේවාවක නියෝජිතෙක් එහෙම නැත්නම් මේ රටේ එරෙහිව ක්‍රියාත්මක වෙන දේශපාලන කුමන්ත්‍රණයක කොටස්කරුවෙක් කියලා. අද සියලුම ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පහළටම ඇද වැටි ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රටේ ජනතාවට ආහාර සහ ඖෂධ සපයාගත නොහැකි තත්ත්වයක් වත්මන් පාලකින් උදා කර ඇති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. ඒ කිලිනොච්චිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්. මේ මොහොත වෙන විට ජාතිවාදී ආගම්වාදී අවශ්‍යගෙන එය පාවිච්චි කරලා රටම කෑලි කෑලි වලට බෙදලා බලයගත්තු ආණ්ඩුව රටේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්නට බැරිව රට අන්ත පරිහානියට ලක් කරමින් සිටිනවා. පොදු ජනතාවට ලබාගත යුතුව තිබෙන ආහාර ද්‍රව්‍ය ටික ලබා ගන්න බෑ. කෘෂි කර්මාන්තයේ ගොවිතැන කරගෙන යන්නට බෑ. රට තුල බල ශක්තිය අර්බුදයක් තිබෙනවා. අපිට අහන්නට ලැබෙනවා ඉදිරියේදී තව තවත් විදුලි විසන්දවීම් වලට මූණ දෙන්න සිද්ධ වෙනවායි කියලා. දුර්වල ආර්ථික කළමනාකරණය තුල රාජ්‍ය ආදායම අහිමි වීම තුල Moody's, Fitch, Standard & Poor කියන ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලින් ලංකාව පහළට වැටුණා. මේ රට මේ පඹ ගාලේ පැටලෙව්වේ වීරත්වයේ විකුණලා සූරත්වයේ විකුණලා බලයට ආපු වැඩබැරි ආණ්ඩුවයි. මේ රට වැටි තිබෙන මහා අගාධෙන් ගොඩ ගන්නට සමගි ජන බලවේගී අපි සූදානම්. අපිට ඒ හැකියාව තිබෙනවා. අපිට ඒ දක්ෂතාවය තිබෙනවා.
නාවලපිටිය නවතිස්පනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් ඔමික්‍රෝන් රෝගියෙකු හමු වී තිබෙනවා. ඔහු ඉන්දියානු ජාතිකයෙකු බවයි සෞඛ්‍යංශ තහවුරු කළේ. අදාළ පුද්ගලයා අවසන් වරට උගණ්ඩාවේ සිට මෙරටට පැමිණ ඇති අතර ඔහුගේ පවුලේ සමාජිකින් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. නාවලපිටිය හපුගස්තලාව ප්‍රදේශයෙන් ඔමික්‍රෝන් රෝගියෙකු තහවුරු වී තිබෙනවා. ඔහු ඉන්දිය ජාතිකයෙක්. අදාළ පුද්ගලයා පසුගිය 25 වනදා උගණ්ඩාවේ සිට මෙරටට පැමිණ ඇති අතර එදින සිදු කළ PCR පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී නැහැ. නමුත් ඔහු යලිත් ඉන්දියාව බලා යාමට පසුගිය 28 වනදා PCR පරීක්ෂණයක් සිදු කර තිබෙනවා. ඒ අනුවයි ඔහු ඔමික්‍රෝන් ආසාදිතයෙකු බවට තහවුරු වී තිබෙන්නේ. අදාළ පුද්ගලයා ශ්‍රී ලාංකික කාන්තාවක් සමග විවාහ වී සිටින අතර ඇය නාවලපිටිය නවතිස්පනේ හපුගස්තලාව ප්‍රදේශයේ පදිංචි කාරිණියක්. ඒ අනුව ඔහුගේ සමීපතම ආශ්‍රිතයින් 12 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර ඇත්තේ. ඉන් ඔහුගේ බිරිඳද කොවිඩ් වෛරස් ආසාදිතයෙකු බවට මේ වන විට තහවුරු වී තිබෙනවා. දැනට ඔමිකෝන් ප්‍රභේදය ගැන කතා කරත් අපි දන්නේ නැහැ ඉස්සරහට තවත් ප්‍රභේද එන්න පුළුවන්. අපි කවුරුත් තව මාස කීපයක් COVID-19 ඒ වෛරස් ප්‍රභේදයත් සමග අපිට මේ ගමන යා යුතු වෙනවා. අපි කැමැත්ත හෝ අකමැත්ත තිබ්බත් අපිට අනිවාර්යෙන් ඒක කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ තියෙන ආරක්ෂක ක්‍රම පාවිතා කරමින් උපරිමයෙන් තමන්මත් ආරක්ෂා වෙලා තමන් අනිත් අයටත් මෙම රෝගය නොදී තමන්ගේ දෛනික කටයුතු කරගෙන යන්න අදිස්ත්‍යන් කරගන්න. කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පසුගියදා සිදු කරන ලද ප්‍රකාශය මුළු මුරින්ම ප්‍රතික්ෂේප කරන බව පොලිස් මූලස්ථානයේ පවසනවා. පසුගියදා කාඩිනල් හිමියන් සූම් තාක්ෂණය ඔස්සේ පැවති වැඩසටහනකදී සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් පොලිස් මූලස්ථානය මේ බව ප්‍රකාශ කළා. අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් කරන ලද චෝදනාවන් ප්‍රතික්ෂේප කරන බව සඳහන් කරමින් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සත්‍ය සොයා යන සම්මන්ත්‍රණය මැයින් සූම් තාක්ෂණිය ඔස්සේ පැවති සම්මන්ත්‍රණයේදී කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පහත සඳහන් ප්‍රකාශයන් සිදු කර ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ. එම ප්‍රකාශයන් අතර පාස්කු ඉරුදින ප්‍රහාරය වර්තමාන රජයේ කුමන්ත්‍රණයක් බවත් විමර්ශකයින් මෙම ප්‍රහාරය පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමට අකමැති බවත් මහජනතාවගේ ඡන්දය ලබා ගැනීම සඳහා ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැන එය සිදුවීමට ඉඩ දී තිබෙන බවත් නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේ ඔහු සහරම් හෂිම්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ලබාගෙන තිබියදී බවත් එමෙන්ම පාර්ලිමේන්තු තේරීම් කාර්ග සභාව විසින් නිර්දේශ කර තිබෙන කරුණු පිළිබඳ විමර්ශන සිදු නොකරන බවත් දේශපාලකයන් විසින් පොලිසියට බලපෑම් කළ බව සහ පොලිසිය ස්වාධීන විය යුතු බවත් මේ අතර පොලිස්පති විසින් දේශපාලකයන්ගේ ප්‍රකාශයක් ජනතාව වෙත ඉදිරිපත් කළ බවයි එමෙන්ම අදාළ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි පොලිසිය සිය නිවේදනයෙන් පවසන්නේ. ශ්‍රී ලංකා පොලිසිය මගින් අනාවරණය කරගත් කරුණු අනුව නීතිපතිවරයා විසින් මහාධිකරණයේ නඩු 12ක් පවරමින් සැකකරුවන් 42කට අධිචෝදනා ඉදිරිපත් කර ඇති බවයි වැඩිදුරටත් එම නිවේදනයෙන් සඳහන් වන්නේ. මෙවැනි ආකාරයට තවදුරටත් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව අවශ්‍ය කරන විමර්ශන කටයුතු සිදු කරන බවත් ඒවා ඉතාමත්ම අපක්ෂපාතීව සිදු කරන බවත් පවතින තොරතුරු මත අධිකරණයේ නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි සොයමින් ඒ අනුව කටයුතු කරන බව එවැගේම මෙහි තිබෙන සංකීර්ණ බව නිසා ඒ සඳහා යම් කිසි කාල සීමාවල් ගතවන බව එවැගේම සාක්ෂි අනාවරණය කර ගැනීම සාක්ෂි තහවුරු කර ගැනීම ඒවා සාක්ෂි වශයෙන් යොදා ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගැනීම මේ සියලු කරුණු සලකා බැලීමේදී යම් කාලයක් ගතවන බව අප විසින් සඳහන් කළ යුතුයි. දැන් රටවට අපවත් කිහිපයක් කෙටේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා නැවතත් තෝරාපත් කරගෙන තිබෙනවා. එම සංගමයේ 2022-2023 වසරේ ලේකම්වරයා ලෙස තෝරාපත් කරගෙන ඇත්තේ නීතිඥ ඉසුරු බාලපටබැඳි මහතායි. නවවන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයේ ආරම්භයේ 2022-1.18 ඉදිරිපත් කෙරෙන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන කල්තැබීමේ විවාදයක් 19 සහ 20 යන දින දෙකේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අද පැවති පක්ෂනායක රැස්වීමේදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජේල් පීරිස් මහතා සහ කොරියානු ජනරජයේ ජාතික සභාවේ කථානායක පාක් බයොන් සෙන් මහතා අතර හමුවක් සෝල් නුවර පිහිටි කථානායක කාර්යාලයේ ජාතික සභාවේදී පැවැත්වුණා.
ශ්‍රී ලංකා සමාජවාදී ව්‍යාපාරයේ නිර්මාතෘ බොරලුගොඩ සිංහාලිස විරුදාවලියටත් පිලිප් ගුණවර්ධන මහතාගේ 121 වන ජන්මදිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් අවිසාවෙල්ල බොරලුගොඩ පිහිටි පිලිප් ගුණවර්ධන මහතාගේ සමාධියට පුෂ්පෝපහාර දැක්වීම සිදු කෙරුණා. ඒ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිකිපුල ප්‍රාදේශීය බල ප්‍රදේශයේට වනාලී කඩා වැදීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිනවා. ඒ හේතුවෙන් ප්‍රදේශයේ ආවරණය වන පරිදි අලිවටක් ඉදිකිරීමට එකඟ වී තිබෙනවා. ඒ අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ උපදෙස් මතයි. ඉතිහාසයේ පළමු වතාවට පසුගිය වසරේ පින්නවල අලි සංරක්ෂණාගාරයේදී පිරිමි නියුන් අලිපැටවුන් දෙදෙනෙකු බිහි වුණා. ඔවුන්ට නම් තැබීමේ හස්තිනාම මංගල්‍යය අද පැවැත්තුණා. නියුන් අලිපැටවුන් දෙදෙනාට දිසා සහ සජ්ජන ලෙස නම් තබා ඇති අතර මෙම උත්සවය පැවැත්තුණේ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්. ජර්මන් ශ්‍රී ලංකා ආයුබෝවන් සංවිධානයේ නිර්මාතෘ අධ්‍යක්ෂ කෙනලියා විල්මින් මහත්මිය වසර ගණනාවක සිට බෙන්තොට සහ බේරුවල ප්‍රදේශයේ අඩු ආදායම් ලැබී පවුල් සඳහා ආධාර ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඊට සමගාමීව එම පවුල් සඳහා මූල්‍යාධාර පිරිනැමීම අද සිදු වුණා. ඒ බේරුවල පාදාගොඩදී දැන් විදේශ පුවත් ලොව ප්‍රථම වතාවට ජානමය ලෙස වැඩි දියුණු කරන ලද සූකරයෙකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කළ පුවතක් ඇමරිකාවෙන් වාර්තා වනවා. ඒ අනුව සූකරයෙකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කළ ප්‍රථම අවස්ථාව ලෙසයි මෙය ඉතිහාසයේ සටහන් වන්නේ. ලොව ප්‍රථම වතාවට ජානමය ලෙස වැඩි දියුණු කරන ලද සූකරයෙකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කර තිබෙනවා. මේ පුවත වාර්තා වන්නේ ඇමරිකාවෙන්. 57 වැනි මෙම පුද්ගලයාගේ හදවත් සැත්කම පැය 7ක කාලයක් සිදු කළ බවයි වාර්තා වන්නේ. මෙම සැත්කම සිදු කර දැනට දින 3ක කාලයක් ගත වී ඇති අතර රෝගියා යහපත් සෞඛ්‍ය තත්ත්වෙන් පසු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. සැත්කම සාර්ථකව අවසන් කළද ඔහුගේ ජීවිතයට මෙය කෙසේ බලපායිද මෙහි අතුරු ප්‍රතිඵල මොනවාද යන්න පිළිබඳ තවමත් අවිනිශ්චිත බවයි ශල්‍ය වෛද්‍ය බාට්ලි මහතා පවසා ඇත්තේ. මෙම සැත්කම අඳුරේ අතපත ගෑමක් ලෙස පෙනුණද රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට තිබූ අවසාන තුරුම්පුව ලෙස මෙය සිදු කළ බවටයි සැත්කම කළ වෛද්‍යවරුන් පවසන්නේ. මෙම අරුම පුදුම සැත්කම ඇමරිකාවේ මෙරිලැන්ඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් පිරිසක් සිදු කර තිබෙනවා. මීට පෙර 2021 වසරේදීද නිව්යෝර්ක්යේ ශල්‍ය වෛද්‍යවරු පිරිසක් සූකරයෙකුගේ වකුගඩුවක් වැඩි දියුණු කර මිනිසෙකුට බද්ධ කළා. නමුත් එම පුත්කලයා ජීවත් වූයේ ඉතා කෙටි කාලයක් පමණයි. කෙසේ වෙතත් ඇමරිකා ශල්‍ය වෛද්‍ය බාට්ලි මහතා පවසන්නේ මිනිස් ඉන්ද්‍රිය හිඟය ලොව විශාල අර්බුදයක් බවයි. ඇමරිකාවේ පමණක් දිනකට පුත්කලින් 17 දෙනෙකු හදවත් බද්ධය සිදු කර ගැනීමට නොහැකිව මිය යනවා. ලක්ෂයකට අධික පිරිසක් පොරොත්තු ලේඛනයේ බලාපොරොත්තු සහිතව ජීවිතයත් මරණයත් අතර සටන් කරනවා. මෙම නව අත්හදා බැලීම් වෛද්‍ය ශාස්ත්‍රයේ තවත් විප්ලවීය වෙනසක් සිදු කරනු ඇතැයි වෛද්‍ය විශේෂඥවරුන්ගේ මතයයි. එම පුවතත් සමගින් අපගේ රාත්‍රී පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. ඔබට නිරෝගී බව හා ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.